රසායන බෙහෙතක් ගන්න වුණත් පළමුවෙන්ම විරේකයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම නිර්වාණය පිළිබඳ ගැඹුරු සූත්‍ර දේශනාවලට ලං වෙන්න කලින් හුඟක් මඟෙල් කීමට සිද්ධ වෙනවා. ඒ නිසා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි මේ ළඟට යමක් කියන්න බලාපොරොත්තු වෙනවා. මෙදුන් සංගියේ අරිය පරියේෂණ සූත්‍රයේ දැක්වෙන හැටියට බුදු පියාණන් වහන්සේ සම්බෝධිය ලබා ගත්තට පස්සේ පළමුවෙන්ම වගේ මේ ධර්ම ගැඹීරතාව ගැන කල්පනා කරලා බලලා ධර්මයේ දේශනා කිරීමට අල්පෝත්සාහී වුණා. එතෙන්දී කාරණා දෙකක්, තැන් දෙකක් ගැඹුරු හැකින බුදු පියාණන් වහන්සේට පෙනී ගියා. දුර්දසං ඉදං ඨාන යදිනම් ඉදප්පච්චේත පටිච්චසමුප්පාදෝ. එක තැනක් එක කාරණයක් තමයි ඉදප්පච්චේත කියලා කියන පටිච්චසමුප්පාදෝ. දුර්දසං දැකීම තේරුම් ගැනීම ඉතාමත්ම අපහසුයි. දෙවෙනි කාරණය ඉදම් පිඛෝඨානං දුද්දසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මෙන්න මෙතනත් මේ කාරණයක් දැකීම අපහසුයි, තේරුම් ගැනීම අපහසුයි. කොහොමද? සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමනය කිරීම. සබ්බූපදීපටි නිස්සග්ගෝ සියලු උපදීන් අතහැරීම, තන්නක්ඛයෝ තෘෂ්ණාව ක්ෂය කිරීම, විරාගය නිරෝධය නිබ්බාන කියන මෙන්න මේ නිර්වාණ තත්ත්වයේ දෙකීම අපහසුයි. ඉතින් අපිට මෙතනින් පෙනෙනවා පටිච්චසමුප්පාදයේ හැඳින්වීමට යම් වචනයක් යොදනවා නම් ඒකටම ලංකල හැකි වචනයක් යොදනවා නම් ඒකට ඉතාමත්ම ගැළපෙන වචනයක් තමයි ඉදප්පච්චේතාව. බුදු පියාණන් වහන්සේ එතන ඉදප්පච්චේතාව කියලා හඳුන්වලා තියෙනවා. ඒත් වශයෙන්ම මේ පටිච්චසමුප්පාද ධර්මයේ මූල ධර්මයේ මූල න්‍යාය ආර්ය න්‍යාය තමයි මේ ඉදප්පච්චේතාව. මේක මොකක්ද කියලා තේරුම් ගන්න අපි ඊළඟට පටිච්චසමුප්පාද ගැන විමසලා බලමු. බොහෝ තැන්වල මේ අසවල් සූත්‍රය කියලා කිව යුතු නැති තරමට බහුධාතුක ආදී සූත්‍රවල දාන පාළි ආදී පටිච්චසමුප්පාදයේ දක්වන ආකාරය මෙන්න මේ විදියයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ම නිරෝධා ඉදං නිරුච්චති යදිදං අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුභායාස සම්භවಂತಿ යෝ මේ තස්ස කේවලස දුක්ඛකන්ද සමුදය හෝති. අවිජ්ජායත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස නිරෝධෝ පස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජති. එව මේ තස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති. ඔය විදිහටයි දැක්වෙන්නේ. දැන් මෙතන ඉමස්මින් සති ඉදං හෝති කියලා කිව්වේ අපි සිංහලට නැඟුවත් මේක එක්තරා මූල සිද්ධාන්තයක් වගේ තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්හි මේ වේ. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ හට ගැනීමෙන් මේ හට ගන්නේ. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැතිකල්හි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුච්චති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. මෙතන හරියට අර බීජගණිතමය සිද්ධාන්තයක් වගේ දක්වලා තියෙනවා. නමුත් ඊළඟට තියෙනවා යදිනම්. එහෙනම් යදිනම් කියන එකෙන් හැඟෙනවා මුලින් දැක්වුවේ සිද්ධාන්තයයි ඊළඟට දැක්වෙන්නේ නිදර්ශනයයි කියලා. මේ නිදර්ශනය තමයි අර අවිජ්ජාපච්චය සංඛාරා ආදී ඒ ද්වාදසාංගය අංග 12. මේ අංග 12 මෙහෙම දැක්වුවට මොකද? ඇත්ත වශයෙන්ම මෙතන සිද්ධාන්තයේ වැදගත් දේ තමයි අර ඉමස්මින් සති ආදී වශයෙන් මුලින් දැක්වූ ඒ පද හතර. මේ බව හුඟක්ම පැහැදිලි වෙන තැනක් තියෙනවා සංයුත් සංගේ නිදාන වර්ගයේ.
බුදු පියාණන් වහන්සේව ප්‍රශ්නය නඟලා පිළිතුරු දෙනවා. පටිච්ච සමුප්පාදං ච වෝ භික්ඛවේ දේශිස්සාමි පටිච්ච සම්පන්නේ ධම්මෙන. මහණෙනි මම නුඹලාට පටිච්ච සමුප්පාදය දේශනා කරනවා, පටිච්ච සම්පන්න ධර්මෙන් උදේශනා කරනවා කියලා. ওই විදිහට පටන්ගෙන මෙතන වෙනසක් වෙන්නම් කරනවා. පටිච්ච සමුප්පාදය පටිච්ච සම්පන්න ධර්මත් අතර ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ අනුව හටගත්ත ධර්ම කියන එකයි. එතකොට පටිච්ච සමුප්පාදයේ තෝරන්න මේ 12න්ම අග කෙළවරේ තියෙන අංග දෙකක් ඉදිරියට ගන්නවා. යාති පච්චයා භික්ඛවේ ජරා මරණං. උපාදාවා තථාගතානං අනුපාදාවා තථාගතානං පිටාව සාධාතු ධම්මට්ඨිත ධම්ම නියාමතා ඉදප්පච්චයතා. ඒක තව දිගට යනවා. අපට ඕනෑ කරන ටික ජාති පච්චයා භික්ඛු ජරා මරණ. මහණෙනි ජරා මරණය ජාතිය ප්‍රත්‍ය කරගත් දෙයක්. ජාතිය ප්‍රත්‍ය කරගත් දෙයක් ජරා මරණ. උපාදාව තථාගතාණං අනුපාදාව තථාගතාණං තථාගතයන් වහන්සේලාගේ පහළ වීම වූයේ හෝ වේවා නොවූයේ හෝ වේවා. ඨිතාව සාධාතු ඒ ධර්ම ධාතුව ඒ ධර්ම ස්වභාවය ඒ අන්දමින්ම පවතිනවා. ධම්මට්ඨිතා ධර්ම ස්ථිතිය කියලා දක්වන ධම්ම නියාමතාව. ඉදප්පච්චේතා මේ ඉදප්පච්චේතාව කියන ධර්මතාව. එතකොට මේ අංග දෙකක්ම වුණත් ඇති අර සිද්ධාන්තයේ තේරුම් ගන්න. මේ කාරණේ අටුවාවේදී එහෙම ඒ තරම් සැලකිල්ලට ගත්තේ නැති බව පේනවා. ඉමේ සම්පච්චයා ඉදප්පච්චයතා ආදී තේරුම් ගනි. ඒ කියන්නේ මේක සාමූහික අර්ථයකින් තේරුම් ගන්නවා. නමුත් මේක අංග දෙකකින් වුණත් තේරුම් කරන්න පුළුවන් නිසා තමයි අර පටිච්චසමුප්පාදයේ මේ අංග දෙකට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේකයි පටිච්චසමුප්පාදයේ කියන්නේ. ඊළඟට ප්‍රකාශ කරනවා කතමීච භික්ඛවේ පටිච්ච සමුප්පන්නාත කියලා. ඒකට ඉතින් දක්වන්නේ ජරා මරණං භික්ඛවේ අනිච්ඡං සංඛතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. මහණෙනි ජරා මරණය මේ අග තියෙන එකාංගයක් අරගෙන ප්‍රකාශ කරනවා. ජරා මරණ කියන එක අනිත්‍ය දෙයක්. සංඛත සකස් කරන දෙයක්. පටිච්චසමුප්පන්න හේතු ප්‍රත්‍යයෙන් උපන්නා වූ දෙයක්. කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඒ ජරා මරණය ක්ෂය වීමේ ස්වභාවය ඇති දෙයක්. ගෙවී යාමේ ස්වභාවය ඇති දෙයක්. විරාග ධම්ම සාමාන්‍ය අදහස නොවැල්ම කියන එකයි. සමහර සූත්‍රවල එදිර කියනවා අවිජ්ජා විරාග පීතියා විරාග ආදී වශයෙන් ප්‍රධාන අර්ථයට වඩා එතනදි ගන්න තියෙන්නේ සායමක් මැකිලා යාම වගේ පාටක් මැකිලා යාම වගේ අර්ථයක්. ඒ විදිහට ගන්නත් පුළුවන්. කොහොම නමුත් අපි හිතමු ජරා මරණයේ පාට මැකිලා යනවා වගේ. විරාග ධම්ම නිරෝධ ධම්ම මේ ජරා මරණය නිරුද්ධ වීමේ ස්වභාවය ඇති දෙයක්. කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඔය විදිහට එකාංගයක් ගැන දක්වනවා. ඊළඟට ජාති පිළිබඳවත් ඒ විදිහට කියනවා. ජාතියත් ඒ විදිහම. අර කියාපු ලක්ෂණ වලින් යුක්තයි. ඔය විදිහට අවිද්‍යාව දක්වාම ඒ එක එකාංගයක් පටිච්චසමුප්පන්න වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා. එතකොට මේ එක එකාංගයක්ම මෙතන පටිච්චසමුප්පන්න වශයෙන් දැක්වීම මේ ගැන ටිකක් කල්පනාකාරී විය යුතු තිබෙනවා. මේක ටිකක් අමුත්තක් වෙනවා. මෙතන මේ ජරා මරණය මේක අනිත්‍ය කියලා ප්‍රකාශ කිරීමක් නිසා. අනිච්ඡං සංඛතං මේක එක්තරා විදිහක සකස් කරගත් දෙයක්. සංඛතං පටිච්චසමුප්පන්න දෙයක්. පටිච්චසමුප්පන්න කය ධම්ම මේක ක්ෂය වෙනවා. දැන් ජරාව කියලා ගන්න කොට ක්ෂය වීම. නමුත් ජරා මරණයක් ක්ෂය වන්න පුළුවන්. ගෙවිලා යන්න පුළුවන්.
ඒ විදිහේ දෙයක් මෙතන දක්වනවා. ඒ වගේම ජාතිය ගැන ඒ විදිහටම දැක්වෙනවා. එතකොට මේ පදවල අනුත්තක් බයු බර්මට පේනවා. කලින් සඳහන් කළ ඉඩප්පච්චේතා සිද්ධාන්තයේ සඳහන් වෙනවා ඒ වගේම කියනවා. ඉමස්මින් සති ඉදං හෝති කියන ඒ වීජගණිතමය වගේ පෙනෙන සිද්ධාන්තයට අපි ඇතුල් කළොත් අර අංග දෙක ඒ කියන්නේ ඛ්‍යාතිය ජරා මරණයත් ඇතුල් කළොත් මේ විදිහට අපිට කියන්න සිද්ධ වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති කියනවා වෙනුවට ජාතිය සති ජරා මරණං හෝති. ජාතිය උප්පාදා ජරා මරණං උප්පජ්ජති. ජාතිය අසති ජරා මරණං නහෝති. ජාතිය නිරෝධා ජරා මරණං නිරුජ්ජති. ඔය විදිහට කියන සිද්ධ වෙනවා. එතකොට මේක සිංහලට නැගුවොත් බැලු බැලමට ටිකක් අමුත්තක් පේනවා. උපත කියලායි සාමාන්‍යයෙන් ජාති කියන එක තෝරන්නේ. උපත ඇති කල්ලි ජරා මරණය වෙයි. උපතෙහි ඉපදීමෙන් එහෙම නැත්නම් හට ගැනීමෙන් ජරා මරණයද හටගන්නේ. උපත නැති කල්ලි ජරා මරණය නොවේ. උපතෙහි නිරුද්ධ වීමෙන් ජරා මරණය නිරුද්ධ වේ. මේ ජාති ජරා මරණ කියන අංග දෙක ගැන කල්පනා කරලා බැලුවත් මෙතන මේ යෙදුන ආකාරය අමුතුයි. ජාතිය උපත උපදින්නේ කොහොමද? මෙතන උපත උපදිනවා වගේ මේ කියන හැටි. ඒ වගේම ජරා මරණය මැරිලා යනවා. ජරා මරණය පාඩ හේදිලා යනවා. එහෙම ගතියුත් තියෙනවා. මේක වෙන්නේ කොහොමද කියන එකට පිළිතුරු ඉදිරියට එන දේශනාවලදී අපිට ටික ටික හෙළිගන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපි මෙතනදී ඉදිරියට ගනිමු දීඝනිකායේ මහානිදාන සූත්‍රයේ තිබෙන පටිච්චසමුප්පාද විග්‍රහයේ එන එක්තරා ඡේදයක්. බුදු පියාණන් වහන්සේ වදාරනවා "එත්තාවතා කෝ ආනන්දං ජායේතවා ජීයේතවා මීයේතවා උපජ්ජේතවා" එත්තාවතා අධිවචන පතෝ එත්තාවතා නිරුත්ති පතෝ එත්තාවතා පඤ්ඤාති පතෝ එත්තාවතා පඤ්ඤා වචරං එත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනා යදිදං නාම රූපං සහ විඥාණයෙන් කියලා. මේ විදිහේ ඡේදයක් එනවා. ආනන්දය මෙතකින්ම කෙනෙක් උපදිනේ වෙයි, නිරන්නේ වෙයි, මැරෙන්නේ වෙයි, චුතවන්නේ වෙයි, යලි උපදිනේ වෙයි මෙතකින්ම මේ තාක් දුරට අධිවචන මාර්ගයක් වේ. මේ තාබ්දුරට නිරුක්ති මාර්ගයක් වේ. මේ තාබ්දුරට ප්‍රඥප්ති මාර්ගයක් වේ. මේ තාබ්දුරට ප්‍රඥාවගේ බැස ගැනීමක් වේ. ඉත්තත්වයක් පෙන්නුම් කිරීම සඳහා මේ සංසාර වටය සංසාර නැමැති මේ දිය සුලිය මෙතෙක් දුරට කරකැවෙනවා. මේ ඉත්තත්ව කියන වචනය දැනට අපි විග්‍රහ කරන්නේ නැහැ. ඉදිරියේදී ඒකේ අර්ථයත් ටික ටික විග්‍රහන්න පුළුවන්. දැනට අපිට හිතා ගන්න තියෙන්නේ එත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය. මේ තාම් දුරට ඉත්තත්වයක් පෙන්වුම් කිරීම සඳහා සංසාර දියසුලිය කරකැවේ. කොතෙක් දුරටද කියන එක තාම කියවුනේ නැහැ. ඒක අගටයි කියවෙන්නේ. ඒක බුද්ධ දේශනා ශෛලියේ තරා ලක්ෂණය. යදිදං නාම රූපං සහ විඥානං එනම් නාම රූපය විඥානයේ සහිත වූ කාලය. මේට අමතරව වචන කීපයකත් සමහර සංශෝධනවල තිබෙනවා. ඒ අටුවාවලින් එකතු කරගත්තු වචන. අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්ති කියලා. ඒක බුද්ධ දේශනාවට අදාළ එකක් නෙවෙයි. ඒක හොඳටම තේරෙනවා. මේ වාක්‍ය සම්පූර්ණයි යදිදං නාම රූපං සහ විඥානේන කිව්වම එන් කියන්නේ නාම රූපේ අන්තාකල් විඥානයේ සහිතව තිබෙනවාද? ඒ තාකල්. අන්න එතෙක් යුට් කියන එක. කලින් අර මෙතිකෙන් කියලා කිව්වේ මේ අගපද දෙකට සම්බන්ධ කරලා. ඒක ගන්න තියෙන්නේ. යම් තාකල් නාම රූපයේ විඥානයේ සහිතව පවතිනවාද? ඒ තාකල් කෙනෙක් උපන්නයි කියලා කියන්න පුළුවන්. චුත වෙනවා කියලා කියන්න පුළුවන්. යලි උපදිනවා කියලා කියන්න පුළුවන්. එත්තාවත අධිවචනපතු. මෙන්න මේ තාක් දුරටයි අධිවචන මාර්ගයක් තියෙනවා. සාමාන්‍යයෙන් භාෂාවල තියෙන අධිවචන නිරුක්ති ප්‍රඥප්ති කියන ඒවා භාෂාව පිළිබඳ
අංගෝපාංග කියලා දැනට හිතාගත්තාම ඇති. අධිවචන මාර්ග, නිරුක්ති මාර්ග මේ ඔක්කොම මෙන්න මේ තාක් දුරටයි තියෙන්නේ. ඒ වගේ සංඥාවචන ප්‍රඥාවගේ බැස ගැනීමක් මේ තාක් දුරටයි. ඒ කියන්නේ විඥාණයත් නාම රූපයත් එකට තියෙනවා නම් එතන තියෙනවා මේ ඔක්කොම. මුළුමහත් සංසාරියම රහස මෙන්න මේ දියසුලිය තුල ගැඹෙලා තිබෙනවා. මේ වට ආවට ශබ්දය යෙදෙනවා දියසුලියට. ඒක දියසුලිය සඳහා යෙදෙන බව ඒකත් ඉදිරියේ දිහෙල වෙන්න පුළුවන්. දැන් කාලයේ අර්ථත් හුඟක් දුරට මැකිලා ගිහින් අටුවාවල නූතන පරිවර්තන ආදී වට්ටම් වට්ටටි කියන එක තෝරගන්නේ සසර වැහි කියලා. වැස්සට සම්බන්ධ කරලා තෝරන්නේ. එහෙම එකක් නෙවෙයි. මෙතන කියවෙන්නේ මේ දෙක අතර තියෙන එක්තරා කරකැවිල්ල. වට්ට කියලා තියෙන්නේ එක්තරා කරකැවිල්ල. දියසුලියක් වැනි සංසාර වට්ටේ. මෙතනින් අපිට හිලි කරගන්න පුළුවන් එක කාර. අපි අර මුලදීම පළමු දේශනාවේදීම නාම රූපය ගැන කතා කිරීමේදී නාම කියන වචනය නමට නැත්නම් ප්‍රඥප්තිය ආදියට සම්බන්ධ දෙයක් කියලා විග්‍රහ කරෙත් මෙන්න මේ විදිහේ විවරණ ඉදිරියට තියෙන නිසා. දැන් මෙතනින් පැහැදිලිවම පෙන්නවා අධිවචන නිරුක්ති ප්‍රඥප්ති මාර්ග මේ ඔක්කොම නාම රූප විඥාන දෙක අතරට සම්බන්ධ දේවල් කියන්නේ. දැන් ඊළඟට අපි මේ දියසුලිය මේ තරම් වැදගත් හැටියට දක්වලා තියෙන නිසා දියසුලියක් හැදින හැටි. දියසුලියක් හැදීම පිළිබඳ ධර්මතාවට හිත යොමු කරලා බලමු. කොහොමද දියසුලියක් හැදින්නේ? ගංගක මොහොතක ගැඹුරුම තැන තමයි දියසුලිය. මේ දියසුලිය හැදීමේදී පළමුවෙන්ම හිතාගන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයට සිද්ධ වෙන්නේ කියලා. ඔන්න අපි හිතමු ගංගක වතුර පහළට ගලාගෙන යනවා. ඒක ගඟේ ස්වභාවයයි. ගඟේ ස්වභාවය පහළට ගලාගෙන යනවායි. නමුත් යම්කිසි දියවැලක් කල්පනා කරනවා මට පුළුවන් ඉස්සරහට යන්න කියලා. ඔය දියවැල ඉදිරියට උඩහට යනවා. අර ගඟේ පහළට ගලාගෙන යන වතුරින් වෙන් වෙලා ඉදිරියට යනවා. ටිකක් දුර ඉදිරියට ගියාට පස්සේ අර මහ ජල කඳේ හැපිලා තෙරපිලා විසි වෙල වටරවුමේ ගිහිල්ලා ආයමත් ඇවිල්ලා අරකේ තෙරපීම නිසාම සම්බන්ධ වෙලා ආයමත් ඉදිරියට යන්න උත්සාහ කරනවා. එතකොට හිතට නගා ගන්න පුළුවනි අපි හැම කෙනෙකුටම ওই විදියට දිය වැල ඉදිරියට ගිහිල්ලා ඒක තැනකදී හැපිලා විසි වෙල වටරවුමේ ගිහිල්ලා ආපසු කරගෙන. ඔන්න ඔතන දැන් කරකැවිලා චක්‍රයක්. එතන එක්තරා වටවලලක යාමක් පටන් ගන්නවා. ඔය විදිහට මේ වටවලල්ල යාම ක්‍රමක්‍රමයෙන් කාලයක් තිස්සේ යන්නේ දියවැල තීරුම් ගන්නවා මට ඉස්සරහට යන්න බෑ කියලා. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? පතුල දිශාවට යන්න බලනවා. පාතාලයේ දිශට. හරියට අර කීගොට්ටක හැඩයට එහෙම නැත්නම් පුණීලක හැඩයට දියසොලිය යටට හාරාගෙන හාරගෙන යනවා. දැන් මේක පතුල නොපෙනෙන පාතාලයක් වෙන තරමට හාරගෙන හාරගෙන යනවා. ඊ අතරේ මොකක්ද වෙන්නේ? අර පාතාලයේ ඇති ඌණත්වය පිරවීමට නොයෙකුත් විදිය දේවල් ඇද ගන්න ශක්තියකුත් ආකර්ෂණ බලවේගිකුත් මේ දියසුලියට ලැබෙනවා. අවට තිබෙන ආතු වීති ගස් කොළන් වල කුණු හැම එකක්ම ඇදලා ගන්න පුළුවන් එක්තරා විදිහක උපාදානයකුත් ඇති වෙනවා. අර තණ්හාව පිරීමට සුරුසුරු ගගා අර ඔක්කොම ඇදලා ගන්න ස්වභාවයක් මේ දියසුලිය ඇති වෙනවා. එතකොට මෙතන මහා ජලයකින් වේගයකින් කරකැවෙන දියසුලියක් ක්‍රමක්‍රමයෙන් නිම් වලල්ල විශාල වෙනවා. මහා භයානක තත්ත්වයක් මෙතන තියෙනවා. මේ ක්‍රියාකාරීත්වය මේ විදිහට තියෙනකොට මේකට අත දික් කරලා අපිට පෙන්වන්න පුළුවන්. දැන් ගංගක මොහොතක වතුර වල මේ වගේ ක්‍රියාකාරීත්වයක් තියෙනකොට අපිට පෙන්වන්න කරන්න පුළුවන් අතන කියලා කියන්න පුළුවන්. මෙතන කියලා කියන්න පුළුවන්. ඔන්න ඔතන කියලා කියන්න පුළුවන්. කොහොම තත්ත්වයක් කියලා? මොක් නිසාද? මෙතන එක්තරා ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා. සාමාන්‍යයෙන් ලෝකයා ක්‍රියාකාරීත්වයක් තියෙන තැනකට තමයි ඒකකයක් කියලා කියන්නේ. නූතනයේ යෙදෙන වචනයක් ඒකකයක් කියන්නේ. එහෙම නැත්නම් මධ්‍යස්ථානයක්, එහෙම නැත්නම් ආයතනයක්. ක්‍රියාකාරීත්වයක් ඇති තැනකට ඒකක මධ්‍යස්ථාන ආයතන ආදී පද යෙදෙනවා. ඔන්න එතකොට අර දියසුලියක් දැන් මහා වැඩ කොටසක් කෙරෙන තැනක්. ඒක නිසා මේකට නමකුත් දෙන්න පුළුවන්. අතන කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර තැන කියන්න පුළුවන්. මෙතන මේ තැන මෙයා කියන්න පුළුවන්. කොයි විදිහට නොයෙකුත් ආකාරයෙන් පුරුෂත්වයක් ආරෝපණය කරලා හරි නැතිව හරි මේක පෙන්නුම් කරලා කියන්න පුළුවන්. අධිවචන පද, නිරුත්ති පද, පඤ්ඤාති පද විවෘත කරන්න පුළුවන්. මේ දියසුලියන්නේ. නමුත් මෙතන තිබෙන ක්‍රියාවලිය ගැන අපි හිත යොදලා බැලුවොත් මොකක්ද මෙතන මේ කියන්නේ? මෙතන මහ විපර්යාසයක්.
හරි දියවැල හිතා ගන්නවා අවිද්‍යාවෙන් මෝහයෙන් මට පුළුවන් ඉදිරියට යන්න කියලා. එහෙම කිව්ලා හැපිලා වටරවුමේ එක්තරා නිෂ්ඵල ගමනකයි මේ යෙදෙන්නේ. පතුල දක්වාම හාරගෙන යන නිෂ්ඵල ගමනක යෙදෙන්නේ. එතකොට ඒකම අවිද්‍යාව එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් අර දියසුලින් හැරුණ මහා පාතාලේ නිසා තණ්හාව. ඒ තණ්හාව පිරෙන්න ඊළඟට වටපිට තියෙන දේවල් හැම එකක්ම ඇදගන්න ස්වභාවිකුත් තිබෙනවා. මහා උපාදාන. ඔන්න ඔතන තමයි පිටින් පවේ තියෙන්නේ. දැන් මෙතන එහෙම පිටින්ම ක්‍රියාකාරී මධ්‍යස්ථාන. මේ දියසුලියේ ස්වභාවය අපිට දකින්න පුළුවන් අපේ මේ ශරීරයේ පවා. මේ ආශ්වාස ප්‍රශ්වාස. මෙතන තියෙන හිස්වීම පිරවීම ගොඩක්. අපි ප්‍රාණය කියලා කියන මේ ආශ්වාස ප්‍රශ්වාසය තියෙන්නේ අර දියසුලිය ක්‍රියාකාරීත්වය වගේ දෙයක්. මේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය පරිවිදේ දෙයක්. අපේ හෘදයේ වස්තුව අපේ හෘදයේ දාන්නේ කොයි එකක් ගත්තත් extra විදේක කරකැවිල්ලක් තිබෙන්නේ. බැලු බැලමට මේක ස්වයංක්‍රියාත්වයක් වගේ. සාමාන්‍ය ලෝකයා ස්වයංක්‍රීය කියලා වචනයක් දෙනවා. මේ කාලේ Tamanටම කරන්න පුළුවන් ස්වභාවයක් වගේ මෙතන තියෙනවා. නමුත් බලනකොට මෙතන මහ විපර්යාසයක්. අර ආශ්වාස ප්‍රශ්වාස ආදී හැම එකකම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක ඝට්ටනයක්. අර දියසුලිය වගේ තමයි. දීවැල මහ ජලකඳක් එක්ක හැප්පිලා තෙරපිලා කරන මහ විපර්යාසය වගේම තමයි මේ මුළු මහත් පැවැත්මම. භවයේ පුරාම ওই ලක්ෂණය තිබෙනවා. අපේ ශරීරය පිළිබඳවත් ඒ වගේ. වැඩිදුරට නොකියුවත් තේරුම් ගන්න පුළුවනි සමාජයේ පැවැත්මත් ඒ වගේ එකක්. දැන් සමාජයේ පැවැත්ම ගැන, සමාජ ජීවිතය ගැන, සමාජ ධර්ම ආදී ගැන කල්පනා කරලා බලනකොට අපට අයිතිවාසිකම් භුක්ති විඳින්න නම් අපි යුතුකම් ඉෂ්ට කරන්න ඕන. මෙතන අන්තෝ ජටා බහිජට සත්‍යයක් තියෙනවා. අයිතිවාසිකම් භුක්ති විඳින්න යුතුකම් ඉෂ්ට කරන්න ඕන. ඒ වගේම බලතල පාවිච්චි කරන්න නිදහස තියෙනවා. නමුත් වගකීම් වලින් බැඳිලා. ඔන්න ඔතනක් තියෙන්නේ අන්තෝ ජටා බහිජට සත්‍යය. ඔය විදිහට සමාජය පිළිබඳවත් එහෙමයි. ආර්ථික මූලධර්ම පිළිබඳව අපි ඉතින් ඒවා විස්තර වශයෙන් නොකියුවත් කෙටියෙන් සඳහන් කළොත් ඒ අර්ථ ක්‍රමය ගැන කල්පනා කරලා බලුවත් මහ බුදු මන්දනේ තත්ත්වයක් තියෙනවා. දැන් යම් යම් නිෂ්පාදන පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒ නිෂ්පාදන වලට වෙළඳපොළක් ලැබෙන්නේ ඉල්ලුමක් තිබුණා. සිංහලෙන් කියනවා නම් ඉල්ලුම සැපයීම කියලා පද දෙකක් තිබෙනවා. පාරිභෝගිකයාගේ ඉල්ලුමක් තියෙනවා නම් තමයි ඒකට සැපයීමක් තියෙන්නේ. එතකොට ඉල්ලුමත් සැපයීමත් අතර මහා තෙරපීමක් මහා පටලැවිල්ලක් මේ ආර්ථික පිළිබඳව තියෙනවා. ඒක නිසා තමයි අර සමහර ධනවත් රටවල් වෙළඳ පොලේ මිල ගණන් පහත බහින නිසා අතිරික්ත ධාන්‍ය වැඩිපුර තියෙන ඉපදවන ධාන්‍ය මුලට ගිහින් දාන. මේක බැලුවාම විහිළුවක් වගේ. නමුත් අර ආර්ථික මූල ධර්ම නිසායි. පැවැත්මේ තියෙන භයානකත්වයක් මෙතනින් හරි වෙනවා. මේකට උපමාවක් කියතොත් අපි ටිකකට හිතමු එක ප්‍රමාණයේ සර්පින් දෙදෙනෙක් එකිනෙකා ගිල ගන්න උත්සාහ කරනවා. එකෙක් අනිකගේ වර්ගයෙන් ඉඳන් ගිලින්න පටන් ගන්නවා. ওই විදිහට දෙන්නම ගිලගෙන ගිහිල්ලා මැදට ආවම අපිට මොකක්ද දකින්න ලැබෙන්නේ? සර්ප චක්‍රයක්. ওই සර්ප චක්‍රයේ එකිනෙකා ගිල ගන්න උත්සාහය ඉෂ්ට කරගන්න වටේට රවුමට යනවා. ඒක කවදාවත් විසඳෙන තත්ත්වයක් නෙවෙයි. ලෝභ දෝෂ මෝහ වගේ. ওই විදිහ වටරවුමක් යනවා. ඔය සර්ප චක්‍රයේ තියෙනවා වගේම එක්තරා අවදානම් තත්ත්වයක් අපේ ශාරීරික ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව, ලේ ධාවනයේ පිළිබඳව, සමාජයේ පැවැත්ම පිළිබඳව, ආර්ථිකයේ පිළිබඳව මේ හැම එකකින්ම තියෙන්නේ මහ පුදුම අන්දමේ අවදානම් මන්දමේ සමබරතාවක්. අවදානම් මන්දමේ සමබරතාවක්. මේකම තමයි අර භවය පිළිබඳව ඒ පැවැත්ම ඇති දුක. බුදු පියාණන් වහන්සේ දුටුව දුක.